අද අපි කාණික මංගල්‍යයි සමරන්නේ. මම බැලුවා මේ පැත්තේ කාණික මන්තාවන්ට කැප කරපු පල්ලියක් නැහැ නේ. මේ පැත්තටම නැහැ මම හිතන්නේ. මම වැඩ කරපු ප්‍රදේශවල මම වැඩ කරන්න සිද්ධ වුණා පිටිපන කාණික පල්ලියක් කාණික මාතාවන්ගේ පල්ලියක්. මම මෙතනට එන්න ඉස්සෙල්ලා හිටිය බෝලවනාන පල්ලිය කාණික මාතාවන්ගේ පල්ලියක්. නායක කන්ද පල්ලිය කාණික මාතාවන්ගේ පල්ලියක්. ඉතින් මම ටික කල්පනා කරලා බැලුවා මේ පැත්තේ කොහෙවත් නැහැ නේද කියලා. කොහෙවත් නැහැ. කවන්නේ. මේ මංගල හරි මංගල ලස්සන මංගල්‍යයක්. හරි වැදගත් මංගල්‍යයක්. මොකද්ද? දේවම්මා ජේසුතුමත් සමග තමුන්ගේ දරුවව ජේසු පුතාව දේව මාලිගාවට පූජා කරන්නට ගිය මංගල්‍යයි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඉනිසා මේ මංගල්‍ය හා බෙදිච්ච මහා ගැඹුරු අධ්‍යාත්මිකත්වය ගැඹුරු පණිවුඩය අපි දැන් බෙදා ගනිමු අයිති කර ගනිමු. මං කැමති පුතේ ගන්න ඉස්සෙල්ලාම දෙවන පරිච්ඡේදයේ පළවෙනි වග 22 වෙනි වගන්තිය අද අපි කියවපු මුලින්ම කියවපු බලන්න. ද මොකද්ද උනායි කියන්නේ? මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණෙන් ඔවුහු ඒ කියන්නේ ජුසේතුමයි මරියතුමියයි උන් වහන්සේ සමිදානන් වහන්සේට කැප කරනු වස් ජෙරුසලමට ගෙනාහ. මේක ඉස්සලාම ඉගෙන ගනිමු. ද මොකද්ද උනායි කියන්නේ? ජේසු බබාව අරගෙන මරියතුමියයි ජොසේතුමයි ගියයි කියනවා කොහාටද? කොහාටද? ඇහෙන්නේ ජෙරුසලමට. මේක මම මේ මං අහන ප්‍රශ්න වැදගත්. මොකද ඒක අල්ල ගන්න ඕන නිසා. කොහාටද ගියේ? ඒ කියන්නේ හරියට රවතාවක් තියෙන මොරටු පල්ලියට ගියා වගේ ගමනක් දෙක. ඒ වගේද? නෑ. මේ නගර දෙක දිහා මේ ගම් දෙක දිහා බලපුවාම අපිට තියෙන ලොකු පණිවිඩයක්. ජසේතුමයි මරියතුමියයි ජීවත් උනේ කොහේද? කොහේද? පොඩි එකා. කොහෙද? කෙලියාප කෙල්ලක්. කොහෙද? කොහෙදිටියේ? Where did Joseph and Mary live? I'll catch you in the Sunday school, right? කොහෙදිටියේ? නාසරත්වල. නාසරත් ඉඳලා තමයි මරියතුමියයි ජොසේතුමයි යන්නේ. නාසරත් ඉඳලා ජෙරුසලමට කොච්චර දුරද? කිලෝමීටර 145ක්. Google ගිහිල්ලා බලන්න. කිලෝමීටර 145ක්. දැන් ඔහොම කිව්වමත් එච්චර ඔලුවට යන්නේ නැහනේ. මම මෙහෙම කියන්නම්. කිලෝමීටර 145ක් කියන්නේ රවතාවත් ඉඳන් කොතනට වතර තියෙන දුරද්ද? ඔය මාතර මං ඒ පැත්ත බැලුවේ නැහැ. මං උඩ බැලුවා. නෑ මුහුදු කරේ පළවිල පල්ලි යනවානේ. මං ටික ගිහිල්ලා බැලුවා මේ 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 මැප් එකේ රවතාවත් ඉඳන් පළවිලට කොච්චර දුර තියෙනවද කියලා. ඒක නම් 180 ගණනක් තියෙනවා. හැබැයි රවතාවත් ඉඳන් පළවිය හන්දියට 160ක් තියෙනවා. මාතරට 145ද පීටර්? මන් දන්නේ නැහැ. මායික හරි දන්නේ. හරිද? දැන් හිතන්න. ජොසේතුමයි මරියතුමි රවතාවත් ඉඳන් පළවිය හන්දිය තරම් දුරක් ගමන් කළා. මොකටද? දරුවව පූජා කරන්න. මේ පුතානේ ඔයාට පුළුවන්ද
වාගේ මහත්යත් එක්ක හිට ඔය පොඩි එකව අරගෙන පයින්න රාමතාවත් ඉඳන් පාලවියට පයින් යන්න පුළුවන්ද හිතලා බලන්න ටිකක් නියා හිතලා බලන්න දැන් රාමතාවත් ඉඳන් පාලවියට තියෙන ෆ්ලැට් රෝඩ් එක නේ හැබැයි ඉස්රායෙලට ගියාම දකින්න දෙයක් තමයි ජෙරුසලම කියන්නේම කන්දක් මත පිහිටි නගරයක් ඒ කියන්නේ ජොසේතුමාටයි මරියතුමියටයි නාසරත් ඉඳන් ජෙරුසලමට එන්න උනා කඳු නැගගෙන කඳු බැහැගෙන අමාරු දවස් එක දවසින් ගියේ නෑ ඉස්සර වාහන තිබ්බේ නෑ තිබුණේ එකම වාහනය මෙලඟදි මැරුණේ බూరుවා එකම වාහනය බూరుවා විතරයි හරිද එනා වෙන්නේ මම බూరుේ මැරුණා ඒකයි මං කිව්වේ හරිද එකම වාහනයයි එතකොට හිතන්න එක දවසක් ටික දුරක් යනවා රෑට නවතිනවා ආය යනවා ආය රෑ නවතිනවා සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් 7ක් විතර ගියා නාසරත් ඉඳන් ජෙරුසලමට යන්නට දැන් මරිය තුමිය දැනගෙන හිටියද නැද්ද එයා මේ බිහි කරලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ පුතා කියලා දැනගෙන හිටියද නැද්ද හොඳටම දැනගෙන හිටියා මරිය තුමිය විතරක් නෙමෙයි ජොසේතුමත් හොඳටම දැනගෙන හිටියා මේ බිහි වෙලා තියෙන්නේ දේව පුතා දෙවියන් වහන්සේගේ පුතා හරිද දුර යන්න තියෙනවා කඳු නැගගෙන බැහැගෙන දවස් කීපයක් ගමඩට යනවා හරිම කටුකයි හරිම අමාරුයි ඒ අමාරුකම් දරාගෙන තමයි ජෙරුසලමට යන්න ඕන මොකටද යන්නේ පොඩි රයිට් එකක් රිචුවල් එකක් කරන්න වත්පිළිවතක් කරන්නට දරුවව අරන් ගිහිල්ලා දෙවියන් වහන්සේට පුද කරලා පරයු දෙන්නේ අතහරින්න ඔච්චරයි වැඩේ තියෙන්නේ ජොසේතුමාට ජොසේතුමා කියන්නේ නැතිද මරියා ඕක යන්න ඕනේ නෑනේ දන්නවනේ මේ අමුතුවෙන් දෙයක් නෙමෙයිනේ මේ දරුවා දෙවියන්ගේ දරුවානේ ආයෙත් පූජා කරන්න යන්න ඕනේ නෑ නැද්ද ගමන කටුකයි ගමන අමාරුයි දුර යන්න තියෙනවා හැබැයි දන දනත් මේ ඉන්නේ ජේසු දෙවියන් වහන්සේගේ පුතා දෙවියන් වහන්සේගේ ඒක ජාත පුත්‍රයා මරිය තුමියත් දැනගෙන හිටියා ජොසේතුමත් දැනගෙන හිටියා එහෙම දන දනත් මේ දෙන්නා ඒ ගමන අමාරු ගමන යනවා ඇයි ඒ දෙන්නට මේ ගමන නිකම්ම නිකං රිචුවල් එකක් වත් පිළිවෙතක් ඉටු කරන්නට ගිය ගමනක් නෙමෙයි ඒ දෙන්නට මේ ගමන මුළුමනින්ම අධ්‍යාත්මික ගමනක් වන උච්ච නිසායි it was a spiritual journey for Mary and Joseph to go from Nazareth to Jerusalem ඒ නිසා තමයි කටුක බව දැක දැකත් අමාරුකම දැක දැකත් දේව මාලිගාවට ගියේ දෙවියන් වහන්සේ අභිමුව පෙනී සිටින්නට දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මෙතනින් අම්මලට මම කියනවා මෙතනින් තාත්තලට මම කියනවා ඔබ මේ පටන් අරන් තියෙන්නේ අධ්‍යාත්මික ගමනක් දෙවියන් වහන්සේ ඔබට දරුවෝ දීලා තියෙනවා දෙවියන් වහන්සේ ඔබේ ඒ කුසෙන් දරුවෝ බිහි කරලා තියෙනවා ප්‍රශංසා වේවා ඒ දරුවෝ ඔබට දීලා තියෙන්නේ නිකන් නෙමෙයි ඒ දරුවෝ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන්නේ මගේ පුතේ මගේ අම්මේ තාත්තේ මරියතුමියයි ජොසේතුමායි නාසරත් ඉඳන් ජෙරුසලමට අධ්‍යාත්මික ගමනක් ගියා වගේ ඔයාව කැඳවලා තියෙනවා මෙතන හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම
අධ්‍යාත්මික ගමනක දරුවන්ව අරගෙන යන්නට අරගෙන යන්නට අපි හැමේ ප්‍රශ්නය ඒ අධ්‍යාත්මික ගමනේද මම අම්ම කෙනෙක් හැටියට තාත්ත කෙනෙක් හැටියට නිරත වෙන්නේ අපි පුංචි කාලයේ මගේ වයසේ ඉන්න මෙතන ඉන්න හැමෝම මාත් එක්ක සාක්ෂි දරනවා අපේ පුංචි කාලය හරි සුන්දරයි මොනවත් නිසා නෙමෙයි අම්මලා තාත්තලාගෙන් ලැබිච්ච ගැඹුරු අධ්‍යාත්මිකත්වයක් අපිට තිබුණ නිසා නේද ඉර බැහැගෙන යනකොට අම්මා දැම්ම පැදුර ඔරසන් කියන්නට නමෝ මරිය කියාගෙන යනකොට බැරි වෙලාවත් නිදි වැටුනොත් තාත්ත එන්න ඩොක්ක ඇහැරෙන්නට තාත්තා බබාව දරුවව තුරුල් කරගෙන කිව්වේ ජේසුනි නිහඬවී කියන ගීතිකාව අම්මා දරුවව නලවද්දි කිව්වේ මරිය රජිනියේ කියන ගීතිකාව අම්මල තාත්තලගෙන් අපේ ජීවිතවලට ඒ අධ්‍යාත්මිකත්වය ගලාගෙන ගියා ඒ නිසා තමයි අද ඔයා මෙතන ඉන්නේ ඒ නිසා තමයි අද ඔයා මෙතන ඉන්නේ ඒ නිසා තමයි මම අද මෙතන ඉන්නේ අධ්‍යාත්මික ගමනක අපේ අම්මලා අපේ තාත්තලා අපිව අරගෙන ආව නිසා නැද්ද ඒ අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඔවුන්ගේ ජීවිතයේ තිබිච්ච අධ්‍යාත්මිකත්වය නිසා ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්නාවත් ඔවුන් කඩම් වැටෙන්නේ නැතුව ඉස්සරහට ගියා නැද්ද සොච්චම් පඩියකින් තාත්තා හම්බ කරපු දේ දරුවෝ ටිකට කන්න දීලා ගෙදර සන්තෝෂයෙන් හිටියා මොකද්ද ප්‍රධාන දේ ඒ අධ්‍යාත්මිකත්වය අම්මලා තාත්තලාගේ ජීවිතවලට ඇතුල් වෙලා තිබුණ නිසායි නමුත් අද අහනව මේ ප්‍රශ්නය තරුණ පවුල්වල තරුණ අම්මලා තාත්තලා තුල ඒ අධ්‍යාත්මිකත්වය තියෙනවද තරුණ අම්මලගෙන් තරුණ තාත්තලගෙන් අහනවා ඔයාගේ දරුවව ඔයා අධ්‍යාත්මික ගමන කරගෙන යනවද අපේ අම්මල තාත්තලට අංක එක උනේ ජීවිතයේ දෙවියන් වහන්සේ අද තරුණ පවුල් වලට අංක එක වෙලා නැහැ දෙවියන් වහන්සේ ෆෝන් එකත් එක්ක බිසි රස්සාවත් එක්ක බිසි ස්ටඩීස් එක්ක බිසි බිස්නස් එකත් එක්ක බිසි සෙට් වෙන යාළුවෙක් එක්ක බිසි 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 ජීවිතේ තිබිය යුතු අධ්‍යාත්මිකත්වය අම්මල තරුණ අම්මල තාත්තලගෙන් ගිලිහිලා ගිහිල්ලා තරුණ අම්මා තාත්තා තුළ අධ්‍යාත්මයක් නැතිකොට දරුවන්ට කොහොමද අධ්‍යාත්මිකත්වය ගලන්නේ කොහොමද අද පොඩි සිද්ධියක් ඇති මම ස්වාමීන්ෙක් හිටියත් දකින දෙයක් මේක පොඩි සිද්ධියක් ඇති ඩිවෝස් වෙන්න පොඩි සිද්ධියක් ඇති සෙපරේට් වෙන්න පොඩි සිද්ධියක් ඇති මහත්යව දාලා නෝනා ගෙදර දුවන්න ඇයි අපේ අම්මලා තාත්තලට ප්‍රශ්න තිබුණ නැද්ද මං ඉස්සෙල්ලා කිව්වගේ කොච්චර අම්මලා තාත්තලගේ ප්‍රශ්න ජීවිතේ ගැටලු තිබ්බද ඒගොල්ලන් සණ්ඩු කළේ නැද්ද නැද්ද ඕනතරම් සණ්ඩු කළා හැබැයි ඉදෙන වෙන වුණේ නැහැ වෙන වෙන හිතුවෙත් නැහැ සෙපරේට් වෙන හිතුවෙත් නැහැ ඩිවෝස් පිස්සුද කවදාවත් ඒගොල්ලන්ගේ ඔළුවල තිබුණේ නැහැ මහත්යව දාලා අම්මගේ දිව්වේ නැහැ අද පොඩ්ඩ වෙන්න බෑ දෙන්නව ප්‍රතික්ෂේප කරනවා ඇයි නෝ ස්පිරිචුවැලිටි ඉන් ෆැමිලි ලයිෆ් නෝ ස්පිරිචුවැලිටි අධ්‍යාත්මිකත්වයක් නැහැ මරිය තුමියයි ජුසේ තුමයි මේ නාසරතේ ඉඳන් ජෙරුසලමට යන්නේ ඒක අමාරු ගමනක් වුණත් යන්නේ ඔවුන් දෙදෙනා දැක්කා ඒක නිකම්ම නිකන්
පිල්ග්‍රිමේජ් එකක් නෙමෙයි වන්දනා ගමනක් නෙමෙයි ඒක අධ්‍යාත්මික ගමනක් නිසායි ඒ දෙන්න ගියේ ඔයාට මට කියන්නට හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම දෙවියන් වහන්සේ කැඳවලා තියනවා දරුවෝ එක්ක spiritual journey එකක අධ්‍යාත්මික ගමනක නිරත වෙන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා දැන් ඇයි ඇයි මේ ritual එක මේ වත්පිළිවෙත කරන්නට සිද්ධු වුනේ අපි ගමු දෙවෙනි වාක්‍ය පුතේ 23 එසේ කලේ හැම කුළුදුල් පිරිමි දරුවෙක්ම සමිදානන් වහන්සේට කැපෙයි සමිදානන් වහන්සේගේ ව්‍යවස්ථාවලියේ ලියා ඇති ලෙස මේ ඊශ්‍රායලීය අම්මල තාත්තලට දරුවන්ව මේ විදියට අරගෙන ගිහිල්ලා ජෙරුසලම් දේව මාලිගාවේ පුද කරන්න සිද්ධ වුණේ මෝසෙස්ගේ නීතිය ලියලා තිබුණා හැම කුළුදුල් පිරිමි දරුවෙක්ම දෙවියන් වහන්සේට කැපයි. ඔය නීතිය ආවේ කොහෙන්ද? ඔය නීතිය ආවේ නැත්තම් මොන සිද්ධියෙන් පස්සේද? කාටද කියන්න පුළුවන්? මෝසෙස් ඔය වගේ නීතියක් දැම්මේ හැම පිරිමි දරුවෙක්ම හැම කුළුදුල් දළේ කුළුදුල් දරුවෙක්ම දෙවියන් වහන්සේට කැපයි කියලා ඔය වගේ නීතියක් දැම්මේ මොන සිද්ධියෙන් පස්සේද කාටද කියන්න පුළුවන් ආ පීටර් කියන්න මෙපෙයි අපේ ගුරුවරයෙක්නේ හරි අපි දකිනවා ඊශ්‍රායෙල් ජනතාව අර පාරාවෝ ගාව වහල්ලුලසින්දී මෙන්න ඒ මිනිස්සුන්ව ගලවා ගන්නට දෙවියන් වහන්සේ ක්‍රියා කරවන ආකාරය කොහොමද වසංගත 10ක් එව්වා ඉජිප්තුවට ආපු දසවන වසංගතය තමයි කුළුදුලන් මිය යෑමේ වසංගතය මං කෙටියෙන් ෂෝට් කියන්නම් මොකද්ද මෙන්න මෝසෙස් ලබනවා නියෝගයක් මග පෙන්වීමක් හැම හෙබ්‍රව් ගෙදරකම උළුවස්සේ බැටළුවෙක් මරලා බැටළු වගින් ගත්තලේ ගාන්නුළුවස්සේ එළට මරණේ දූතයා එන විට ලේ දකින විට ඒ නිවස පසු කරගෙන යනවා මරණේ දූතයා ඒ නිසා හෙබ්‍රව් ගෙදරට ඇතුල් වෙන්නේ නැහැ හැබැයි ඉජිප්තු ගෙදරට ඇතුල් වෙලා හැම කුළුදුල් දරුවෙක්ම මරා දමනවා මේක කතන්දරයක් සිද්ධියක් නික්ම යාම පොතේ අපට හම්බ වෙන මෙන්න මේ සිද්ධිය මතක් කරන්න තමයි මේ සිද්ධිය සිහිපත් කරවන්න තමයි මෝසෙස් ගේන්න නීතියක් මොකද්ද ඊශ්‍රායෙල් ජනතාව වන ඔබට දරුවෙක් ඉපදුනොත් කුළුදුලා හැම කුළුදුලාම අරගෙන එන්නට ඕනා දේවමාලිගාවට පූජා කරන්නට මේ තුල තිබුණා කරුණු තුනක් මේ සිද්ධිය මතක් කරමින් ඉතිහාසය තුල සිද්ධ වෙච්ච සිද්ධිය මතක් කරමින් හැම දරුවෙක්ම ජෙරුසලමට ගේනකොට දෙමව්පියන් ඒ තුල තිබුණා කරුණු තුනක් එක දෙවියන් වහන්සේගේ ආරක්ෂාව දෙවියන් වහන්සේගේ ආරක්ෂාව එදා මරණේ දූතයාගෙන් ඊශ්‍රායෙල් දරුවන් රැකගත්තා වගේ අදත් දෙවියන් වහන්සේ හැම දරුවෙක්ම ආරක්ෂා කරනවයි කියන දේ කියවුණා පුතේ අපි ගොඩක් යාඥා කරන්න ඕන අපේ දරුවෝ වෙනුවෙන් අද මරණේ දූතයා අපේ දරුවන්ගේ ජීවිතවලට රිංගල හමාරයි ඔවුන්ව මරා දමන්නට විනාශ කරන්නට මම දැක්කා මේ ළඟදී YouTube එකේ කෙල්ල 3 දෙනෙකුයි කොල්ල 2 දෙනෙකුයි මා හිතන්නේ 10 වෙනි පන්තියේ 11 වෙනි පන්තියේ තරම පොඩි දරුවෝ
බයිට් ප්ලේට් එක තියාගෙන අරක්කු බෝතලේ තියාගෙන සෙට් වෙලා එක කෙල්ලෙක් යතේ සිගරට් එකක් මේ ඇමරිකාවේ නෙමෙයි එංගලන්තේ නෙමෙයි ලංකාවේ අද අපේ දරුවන්ව විනාශ කරන මරණයේ දූතයන් ඇතුල් වෙලා උන්ගේ ජීවිතවලට පාසල් අතර තමයි සමහර ඩ්‍රග්ස් ඉගෙනන්නේ පාසල් ඇතුළට ඩ්‍රග්ස් ගේන්නෙම ළමයි ඔයා ඔයාගේ දරුවා වෙනුවෙන් විතරක් නෙමෙයි ඔයාගේ දරුවා ආශ්‍රය කරන දරුවන් වෙනුනුත් යාඥා කළ යුතු කාලයක් යාඥා කළ යුතු කාලයක් ඒ නිසා ස්වාමීන් වහන්සේ අපිව කැඳවනවා අපිට දුන්නු මේ දරුවන්ව ඇස් දෙක වාගේ රැක ගන්නට ආරක්ෂා කර ගන්නට විවිධ මරණේ දූතීන් මේ දරුවන්ගේ ජීවිතවලට රිංගන නිසා ඒ දරුවන්ව ආරක්ෂා කර ගන්න අම්මේ තාත්තේ ඇස් වගේ සැලකිලිමත් වන්න කොහෙද යන්නේ කාවද ආශ්‍රය කරන්නේ මොනවද බලන්නේ මොනවද කරන්නේ කියලා ඔබ හිව්වේ නැත්නම් මරණේ දූතයන් ඒ දරුවන්ව විනාශ කරනවා ස්ථිරයි දෙක අකිවා මේ රිචුවල් එක තුල මේ වත් පිළිවෙත තුල එක ප්‍රකාශ වුණා ඉතිහාසය මතක් කරමින් දෙවියන් වහන්සේ තුල ලැබූ ආරක්ෂාව ගැන දෙක ඒ තුල ප්‍රකාශ වුණා දෙවියන් වහන්සේට අයිති බව එදා මරණේ දූතයා ඒ ඉජිප්තු දේශයේ යනකොට මරණේ දූතයා දකිනවා උළු වස්සේ ගහලා තියෙන ලේ ඒ ගේ පහු කරනවා ලේ නැති උළු වස්ස දකිනවා ඒ গিදට ඇතුල් වෙනවා මොකක්ද කියන්නේ ඒ හෙබ්‍රව් දරුවන්ව අයිති දෙවියන් වහන්සේට බව ඒ නිසා දෙවියන් වහන්සේ ඒ දරුවන් රකින්න බව ඒ තුල ප්‍රකාශ වුණා හෙබ්‍රව් දරුවන් විතරක් නෙමෙයි මේ හැම දරුවෙක්ම අයිති දෙවියන් වහන්සේටයි මේ දරුවා අයිති දෙවියන් වහන්සේටයි අපි ගම්වල ඉස්සර තිබුණ හරි ලස්සන සිද්ධියක් මම දන්නේ මේ පැත්තේ තියෙනවාද කියලා මට පොඩි මතකයක් තියෙනවා මම මේ කියන්න යනදී එක්ක කඩලානේ හරි එක්ක ඉදිබැද්දේ හරි පල්ලියේ තිබුණා වගේ මතකයක් මට තියෙනවා නමුත් මම අර මීගම් පැත්තේ තාම සමහර පල්ලිවල මේක තියෙනවා මොකද්ද මංගල්‍ය කාලේ සාන්තුවරයාගේ මංගල්‍ය කාලේ බාර නුවාන කියලා තියෙනවා බාර නුවානේදී පොඩි උන් අරගෙන එනවා ඒ ස්ටැචු එක ගාවට සාන්තුවරයාගේ ස්ටැචු එක ගාවට ගෑරගෙන ඇවිල්ලා ඒ වැඩේ ගොඩක් වෙලාවට කරන්නේ එක්ක සංග්‍රිස්තියන් නැත්තම් අන්නේ මහත්තයා ඉතින් දරුවව අරගෙන ඇවිල්ලා අම්මා කියනවා රුපියල් 100යි කියලා ඉතින් අන්නේ මහත්තයා 80යි ඇවරයි 100යි දෑවරයි 100යි තීන්දුයි කියලා කියනවා මේ තිබුණා මන්ද තිබ කඩලානේ ආ සරික්කම් මුලේ පල්ලිය ඔව් මට මතකයි කොහේ හරි පල්ලියක මේ පැත්තේ තිබුණායි කියලා මම වැඩ කරපු උදම්මිට පල්ලියේ ඒකල පල්ලියේ ඔව තාමත් සිද්ධ වෙනවා මොකද මේ කියන්නේ දරුවව විකුණනවා විකුණනවා ඒක ලස්සන පණිවුඩයක් තියෙනවා රුපියල් 100ක් දෙන කතන්දරේ නෙමෙයි රුපියල් 100ක් නෙමෙයි මේ කොල්ලවටේ නේ කෝටියක් වටිනවා අම්මට නැද්ද නැත්නම් ඒක ලස්සන දෙයක් තියෙනවා මොකද්ද ඔයා ඔයාගේ දරුවගේ අයිතිය ඔයාගේ ගමේ සාන්තුවරයට නැත්නම් දෙවියන් වහන්සේට දෙනවා ඒක තමයි කියන්නේ ඔව් මේ අයිති දරුව දෙවියන් වහන්සේටයි ඒ නිසා මේ දරුවව දෙවියන් වහන්සේ තුලයි ජීවත් වෙන්නට උනා ඔයා දන්නවද? ඔගලන් දන්නවද? අද සමහර දරුවෝ තමුන්ගේ ජීවිතවල අයිතිය දීලා තියෙන්නේ සාතන්ට. මේ වෙනකොට ලෝකයේ පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා the satanic religion. සාතන්ගේ ආගම satanic religion අපේ ලංකාවෙත් ඉන්නවා. AC/DC music අහන්නේවා. satanic music, satanic songs. පිටරට නෙමෙයි මේ රටේ ඒ සමහර දරුවෝ කියන්නේ සාතන්ගේ සින්දුව සාතන්ගේ ගීත
ඔවුන් ඔවුන්ගේ ජීවිත ඔබ දන්නේ නැහැ මේවා. සාතන්ට බාර දීලා හමාරයි. යක්ෂයාට බාර දීලා හමාරයි. යක්ෂයාගේ ආගම යොවුන් අදහන්නේ. දෙවියන් වහන්සේ දුන්නු දරුවන් අයිති දෙවියන් වහන්සේට විතරයි. දෙවියන් වහන්සේට මයි රත්තරන් දුව ඔය අයිති වෙනකොට ඔයාගේ අයිතිය මම පුතේ දෙවියන් වහන්සේට දෙනකොට දෙවියන් වහන්සේ හැමදේම බලා ගන්නවා. දෙවියන් වහන්සේ හැමදයක්ම කරනවා. ඒක ස්ථිරයි. ඒ නිසා සාතන්ටවත් වෙන වෙන යක්කුන්ටවත් නෙමෙයි අයිතිය දෙන්න ඕන මයි රත්තරන් පුතේ දෙවියන් වහන්සේට පමණයි. තුන්වෙනි කාරණාව දරුවව මේ වත් පිළිවෙත හරහා පූජා කිරීම තුළ මෙන්න ප්‍රකාශ වුණා තුන්වෙනි කාරණාව ගණරත්තරන් මොකද්ද දෙවියන් වහන්සේගේ ගැලවීම මේ කුළුදුලල් මිය යනකොට ඉජිප්තු දේශේ ඒ සිද්ධියමයි පාදක වුණේ ෆාරාවෝගේ සිත වෙනස් කරන්නට සිත වෙනස් කරලා ඊශ්‍රායල් ජනතාවට පොරොන්දු දේශයට යන්නට ඉඩ පාදන්නට ගැලවීම පටන් ගත්ත සිද්ධියයි ඒ සිද්ධිය. ඒ නිසා දරුව දෙවියන් වහන්සේට පුදන කරනකොට මතක් කරගත්තා ඒ ලබන ගැලවීම ගැන. අපේ දරුවන්ට අද ගැලවීම අවශ්‍ය නැද්ද? අපේ දරුවන්ට අද ගැලවීම අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. අපේ දරුවෝ විනාශ වෙලා තියෙන තැනින් ගැලවෙන්න ඕන. ඇබ්බැහි වෙලා තියෙන තැනින් ගලව ගන්නට ඕන. මෙතන ඉඳ මා රත්තරන් දරුවට මං කතා කරනවා දැන්. ඔයාගේ ජීවිතේ දිහා බලන්න. අද ඔයාට ගැලවීම අවශ්‍යයි මයි පුතේ. ඔයාට ගොඩ එන්නට බැරිව ඔයා යට වෙලා ඉන්න තැනින් ගැලවීම අවශ්‍යයි. ඔයාට ගොඩ එන්නට බැරි ඔයා ඇබ්බැහි වෙලා ඉන්න තැනින් ඔයාට ගැලවීම අවශ්‍යයි. ඔයාට ගොඩ එන්නට බැරිව හරියට හෙවණ ඇල්ලක් වගේ ඔයාගේ පස්සෙන් එන ඔයාගේ අසුද්ධ ක්‍රියාවෙන් ඔයාට ගැලවීම අවශ්‍යයි. ඒ නිසා අපි අද ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අපි හැම දරුවෙක්ම බාර ගන්න. අපි හැම දරුවෙක්ම ආරක්ෂා කරන දෙවියන් වහන්සේ වහන්සේ අපි හැම දරුවෙක්ගෙම අයිතිය ඇති දෙවියන් වහන්සේ වහන්සේ අපි හැම දරුවෙක්ම ගලවන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ හැමෝම නැගිටින්න.